ආයුබෝවන් වාසනාවන් දයබර ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියනි Recording.lk YouTube නාලිකාව සමග එකතු වන ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් ජ්‍යොතිෂයේ විෂය ඔස්සේ ධනු ලග්න හිමියන් පිළිබඳවයි පොඩ්ඩක් මේ කතා කරන්නට සූදානම් වන්නේ. ස්ත්‍රී පුරුෂ වශයෙන් සැලකීමේදී ධනු ලග්නය පුරුෂ ලග්නයක් හැටියටයි හඳුන්වා දී තිබෙන්නේ. ඒ වගේම ක්‍රූර සෞම්‍ය වශයෙන් බැලීමේදී ක්‍රූර රාශියක් හැටියට, චරතිර උභය වශයෙන් සැලකීමේදී උභය රාශියක් හැටියටයි ධනු ලග්නය හඳුන්වන්නේ. ඒ වගේම භූත ගුණය අනුව තේජෝ රාශියක් හැටියටයි මේ ධනු ලග්නය හඳුන්වනු ලබන්නේ. ධනු ලග්නයේ ලග්නාධිපතියා බවට පත්වන්නේ ගුරු ග්‍රහයා. බාධක ග්‍රහයා හැටියට සලකනු ලබන්නේ බුධ ග්‍රහයා. හොඳ ධනු ලග්න හිමියන් පිළිබඳව යමක් සඳහන් කරන්න මුලින්ම ඇතැම් වෙලාවට සඳහන් වෙනවා මේ අය මහත් වූ තොල්, ඒ වගේම දත් නාසය ඇති, ඒ වගේම වාපිත්සෙම්, ඒ වගේම වාතය සෙම් වගේ රෝග පීඩා වලට ලක්වන්නට ඉඩකඩක් තිබෙන මසසින් පිරුණු අය හැටියට, ඒ වගේම කර්මාන්තවල දක්ෂ අය හැටියටත් රණශූරයන් ඒ වගේ හැටියටත් මේ ධනු ලග්න හිමියන් හඳුන්වනවා. සොරබිය, ගිනිබිය, රජබිය ආදියෙන් වස්තුව විනාශ වෙන්නට හැකියාවක් තිබෙන බවත් සඳහන් වෙනවා. ධනු ලග්න හිමියන් එහි පිළිබඳව සැලකිලිමත් වීම වටිනවා. නීති ශාස්ත්‍රය දත්, ඒ වගේම බොහෝ දෙනා විසින් ගරු බුහුමන් කරනු ලබන අය හැටියට ධනු ලග්න හිමියන් පොදුවේ හඳුන්වනු ලබනවා. සහෝදරයන්ට පීඩා කිරීමට පොඩ්ඩක් කැමතියි කියලා හඳුන්වනවා ධනු ලග්න හිමියන්. හැමෝම එහෙම නැතුව ඇති. පිටරට කර්මාන්ත ඇති. ඇතැම් වෙලාවට මේ අයට පිටරටවල පවා කර්මාන්තයේ තිබෙන්නටත් පුළුවන්. ඒ වගේම සිතූ පරිද්දෙන් කටයුතු කරන, ඒ වගේම රජුන් විසින් සලකනු ලබන අය. ධර්මයේ කෙරෙහි මධ්‍යම රුචිකත්වයක්, කැමැත්තක්, කල්පනාවක් ඇති අය හැටියටත් මුහුණේ රෝග ඇතමෙකුට ඇතිවන්නට පුළුවන් බවත් මේ ධනු ලග්න හිමියන් පිළිබඳව කතා කිරීමේදී සඳහන් වෙනවා. ඒ වගේම සෑදෙන රෝග පිළිබඳව ඔය ගින්නෙන්, උෂ්ණාදියෙන් සෑදෙන රෝග, ඒ වගේම ක්‍රීඩාවල දිවීමේ කටයුතු වලින් වගේ යම් අනුතුරු සිද්ධ වෙන්නට පුළුවන් බව, රෝග ඇති වෙන්නට පුළුවන් බව, අසුන් වැනි සතුන්ගේ පිට යාමේදී තුවාල වෙන්නට පුළුවන් බවත් සඳහන් වෙනවා මේ ධනු ලග්න හිමියන් පිළිබඳව කතා කිරීමේදී. ඒ වගේම ලේ කෝප වීමෙන් හටගන්නා රෝග වගේ ආබාධත් ඇතිවිය හැකි බව සඳහන් වෙනවා. මරණය පිළිබඳව කතා කිරීමේදී මේ සිව්පා සතුන්ගෙන්, සර්පයන්ගෙන්, ඒ වගේම බන්ධනාගත වීමෙන්, ඒ වගේම රජුන්ගෙන් වෙන අනුතුරු වලින්, ඒ කියන්නේ දඬුවම් ආදීන් වන්නට පුළුවන් බව මේ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වන ආකාරය. ඉතින් මේ පොදු සඳහනක් කළේ. අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහින් ඒ කිව්වේ ධනු ලග්න හිමියන්ගේ නවාංශක පිළිබඳව සලකලා බලලා, ඒ කියන්නේ ඔබේ ලග්නයේ ධනු, ඔබේ නවාංශකය මේෂ, වෘෂභ, මිථුන තුනෙන් එකක් වුණොත් තත්ත්වය කොහොමද කියලා හොයලා බලන්නටයි දැන් සූදානම් වන්නේ. ඔබේ ලග්නයේ ධනු. හොඳයි. ඔබේ නවාංශකය මේෂ, වෘෂභ, මිථුන තුනෙන් එකක් නම් ඔබ පිළිබඳව මේ ආකාරයෙන් සඳහන් කරන්නට පුළුවන්. නිසියාකාර සොයා බැලීමක් නොමැතිව කටයුතු වලට මැදිහත් වන, මේක සැලකිලිමත් යුතු කාරණා නේද? හරියට හොල්ලා බලන්නේ නැතුව කටයුතු වලට මැදිහත් වෙනවා. ඒ වගේම හවුල් වැඩ වලට සම්බන්ධ, ඒ නිසාවෙන් හවුල් වැඩ වලට සම්බන්ධ වීමේදී පරිස්සම් විය යුතුයි කියලා සඳහන් වෙනවා ඔබ පිළිබඳව. ආදායම් ලබන මාර්ග එකක්, දෙකක් හෝ තුනක් තියෙන්නට පුළුවන් බවත්, එකකට වැඩිය වුණත් ආදායම් ලබන මාර්ග ඇතැම් විට තියෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. වයස අවුරුදු 32දී පමණ කටයුතු වලට යම් යම් හානි සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ පොදුවේ සඳහන් වෙනවා. පොදුවේ වුණත් මේ ධනු ලග්නය ඔබට හිමි වෙලා ඔබේ නවාංශකය මේෂ, වෘෂභ, මිථුන නම් තමයි මේ කටයුතු වඩා අදාළ වෙන්නට පුළුවන්කම තිබෙන්නේ. වයස අවුරුදු 32 දී පමණ කටයුතු හානි වෙන වංචනික මිනිසුන්ගේ ආශ්‍රයෙන් මුදල් නැතිවීමට ඉඩකඩ තිබෙන. ඇතැම් අයට එහෙම වෙනවනේ නේද? වංචනික අය ළඟ මුදල් ආයෝජනය කරනවා තරුණ වයසේදී, ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු, නමුත් නොහිතන දේවල් සිද්ධ වෙනවා. එවැනි අයට මේක සැලකිලිමත් වන්නට හොඳ කරුණක්. ඒ වගේම ලිය කියවිලි වලට පොරොන්දු පත්‍ර වලට ඔය කොන්ත්‍රාත් කටයුතු වලට අත්සන් තැබීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ කියලාත් සඳහන් වෙනවා. සෙනසුරුගේ තත්ත්වය අනුව කේන්ද්‍රයේ බලය එහෙට මෙහෙට ඇතිවන්නට පුළුවන් බලදුබලකම්. හොඳයි ඔබේ ජීවිතයේ මෙන්න මේ වර්ෂ අවුරුදු 19 ඒ වගේම 20 28 29 37 38 ඒ වගේම 46 55 යන වර්ෂ ජීවිත කාලයේ වැදගත් වර්ෂ හැටියට හඳුන්වා තිබෙනවා. ඔබේ ලග්නේ ධනු වෙලා නවාංශකය මේෂ වෘෂභ මිථුන තුනෙන් එකක් වුණොත් දැන් අපි යනවා ලග්නය ධනු නවාංශකය කටක සිංහ කන්‍යා තුනෙන් එකක් නම්. එහෙමනම් බොහෝ දුරට සඳහන් වෙනවා මේ කිසිම රැකියාවක් කරන්නට විශේෂ ඇල්මක් නැහැයි කියලා. හිතේ ස්ථිරතාවයක් කියන්නේ ස්ථිරතාවයක් සිතිවිලි වල නොමැති බව සඳහන් වෙනවා. වරින් වර වෙනස් වෙනවා. ආදායම් පක්ෂේ පවා වෙනස් වන්නට පුළුවන්. ආරක්ෂාවක ඉදී සිටියත් මේ ආරක්ෂාව පිටින් පිට වෙනස් වන්නට පුළුවන්. ඒ වගේම මුදල් ඒ වගේම ඔබට උපදේශයක් හැටියට සඳහන් කරන ඔය සුරා සූදුව වගේ කටයුතු වලට යෑමෙන් වළකී සිටින්න ඕන. මොකද එවැනි කටයුතු වලට යොමු වුණොත් ධන හානි සිද්ධ වෙන්නට තිබෙන ඉඩකඩ වැඩි බව. ඒ වගේම පතල් වැඩ නැව් ආශ්‍රිත රැකියාවන් පිටරට බඩු පැටවීම ඒ වගේම ලෝහ වැඩ ලෝහ කර්මාන්තේ කම්කරු කටයුතු වුණත් ජීවිතයට සඵල වුණ බව සඳහන් වෙනවා. ජීවිතයේ මෙන්න මේ වර්ෂ විශේෂ වර්ෂ හැටියට හඳුන්වා දී තිබෙනවා. ධනු ලග්නයේ කටක සිංහ කන්‍යා නවාංශක වල කෙනෙක් නම් ඔබ වයස අවුරුදු 20 ඒ වගේම 29 38 40 47 49 56 වැනි වර්ෂ ඔබේ ජීවිතයේ විශේෂ වර්ෂ හැටියට හඳුන්වනවා. ඔබේ ලග්නයේ ධනු වෙලා නවාංශකය තුලා වෘශ්චික ධනු තුනෙන් එකක් නම් ඔබ මුල් කාලයෙන් පසුව සාමාන්‍යයෙන් මුදල් තත්ත්වය හොඳ. ජීවිතේ මුල් කාලයෙන් පසුව මුදල් තත්ත්වය හොඳ අතට පත්වන කෙනෙක් බව සඳහන් වෙනවා. අපූර්ව ක්‍රම වලින් හෝ গুপ্ত ක්‍රම වලින් හෝ ඇතැම් විට අයුතු ක්‍රමවලින් මුදල් උපයන කෙනෙක් බවට පත්වන්නටත් පුළුවන්. විවාහයෙන් වස්තු ලබන කෙනෙක් බවත් සඳහන් වෙනවා. අන්තිම කැමැති පත්‍රයකින් වස්තුව ලැබුවත් ඒ නිසා යම් ආකාරයකින් කරදරයකට පත්වන්නටත් පුළුවන් බවත් යම් ප්‍රමාණයකින් ඔබ පිළිබඳව සඳහන් කිරීමේදී හඳුනා දෙන්නට පුළුවන්. පමණට වඩා කල්පනා කිරීමෙන් වැළකුණොත් සැලකිය යුතු වස්තුවක් හොයන්නට පුළුවන්. ඇතැම් අය පමණට වඩා කල්පනා නොකිරීම නිසා වස්තුව අහෝසි කරගන්න ඕනේ. ඔබ පිළිබඳව සඳහන් වෙනවා ඕනකට වඩා ගොඩාක් කල්පනා කිරීමෙන් පොඩ්ඩක් සීමා කරන්නට පුළුවන් නම් ඕනකට වඩා කල්පනා කිරීම ඔබට හොඳ හැටි වස්තුව සපයා ගන්නට පුළුවන් බව. ඔබේ ජීවිතයේ මෙන්න මේ වර්ෂ ඉතා වැදගත් වර්ෂ හැටියට හඳුන්වා දෙන්නට පුළුවන්. මොනවාද මේ වර්ෂ අවුරුදු 17 ඒ වගේම 26 29 35 38 42 46 යන වර්ෂ ජීවිතයේ විශේෂ වර්ෂ හැටියට හඳුනා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ ලග්නයේ ධනු වෙලා නවාංශකය මේෂ වෘෂභ මිථුන තුනෙන් එකක් නම් ඔබේ 22 වෙනි දේ කාණාධිපති බවට පත්වන්නේ සඳු ග්‍රහයයි. ඒ නිසා සඳුගේ මහ දශා අතුරු දශා කාලවලදී පරිස්සම් වන්න. ඔබේ ලග්නයේ ධනු වෙලා නවාංශකයේ කටක සිංහ කන්‍යා තුනෙන් එකක් නම් ඔබගේ 22 වෙනි දේ කාණාධිපති කුජ. කුජගේ මහ දශා අතුරු දශා කාලවලදී සැලකිලිමත් වන්න කටයුතු කිරීමේදී ඔබේ ලග්නයේ ධනු වෙලා නවාංශකය තුලා වෘශ්චික ධනු තුනෙන් එකක් වුවහොත් ඔබේ 22 වෙනි දේකානාධිපති වන්නේ ඔබේම ලග්නාධිපති ගුරු ග්‍රහයයි. එවැනි අවස්ථාවලදී ගුරු ග්‍රහයාගේ මහ දශා අතුරු දශා කාලවලදී පරිස්සමින් කටයුතු කරන්න. මොකද මේ ග්‍රහයා ඔබේ 22 වෙනි දේකානාධිපති නිසා විවිධ අලාභානි හානි ආදී ඔබට සිදුවිය හැකියි. හොඳයි ආදරණීය ගෞරවනීය ධනු ලග්න හිමිනේ Recording.lk නාලිකාව ඔස්සේ ඔබ පිළිබඳවයි ඒ කරුණු ඉදිරිපත් කළේ. මේ හා සම්බන්ධව රැඳී සිටි ඔබ සියලු දෙනාටම අපගේ ස්තුතිය. ඔබට සුබ කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් වාසනාවන් ඔබ සියලු දෙනාටම.